අයිබෝවන් ඔබ රාත්‍රී 9:00 ඉතිය ස්වාතින් රූපණී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. ප්‍රථමයෙන් ප්‍රධාන පුවත් සිරස්තල. කොරෝනාව නිසා රැකියා කිවිසුම් අහිමි වූ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගැන ජනපතිගේ අවධානය. බෙන්ඩික්ස් පොකුර 1034ක් වෙද්දී PCR තවත් වැඩි කරයි. සංගව නොසිට මධ්‍යස්ථාන වලට ඇවිත් නිරෝධායනය වෙන්න බෙන්ඩික්ස් සේවකයන්ට පොලිසිය දැනුම් දෙයි. කොරෝනාව දේශපාලන අතකොළුවක් කරගන්න එපා. ඇමතිනි පවිත්‍රා විපක්ෂයෙන් ඉල්ලයි. නිරෝධායන ඇදිරිය කැඩුවොත් නීතිය තදින්ම පොලිසිය සීරුවෙන්. ශිෂ්‍යත්වය 11 වෙනිදා, උසස් පෙළ 12 වෙනිදා. දරුවන්ගේ ආරක්ෂාව සහතිකයි. ඉන්දියාවේ කොරෝනා රෝගීන් ගණන 67,50,000ක් ඉක්මවයි. ප්‍රථමින් දේශීය පුවත්. ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙනවා. විදේශ රැකියා නියෝජිත ආයතන වඩාත් වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ. විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. මෙහිදී ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියේ ප්‍රහුණු ශ්‍රමිකයින් සඳහා ලෝක රැකියා වෙළඳපොළේ ඉහළ ඉලුමක් පවතින බැවින් එය ඉලක්ක කරගනිමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ සඳහා ඒකාබද්ධව සැලසුම් සකස් කරන්නයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා වෘත්තීය පුහුණු අධිකාරියට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. නැගෙනහිර යුරෝපීය රටවල රැකියා වෙළඳපොළ දැන් ශ්‍රී ලංකාවට විවෘතව පවතිනවා. ඊට සරිලන ශ්‍රම බලකායක් නිර්මාණය කළ යුතුයි. උපාධිධාරීන් සඳහා ඇති විදේශ රැකියා හඳුනා ගැනීමද වැදගත් බව කී ජනාධිපතිතුමා කලා උපාධිධාරීන්ට උවද එම අවස්ථා හිමිකරගත හැකි බව පෙන්වා දුන්නා. කොවිඩ් වසංගතය නිසා විදේශගතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව වාර්ෂිකව 1,02,000 සිට 40,000 දක්වා අඩු වී තිබෙනවා. ගුවන්තොටුපළ විවෘත කළ වහාම පුහුණු ශ්‍රමිකයින් වැඩි පිරිසක් විදේශ ශ්‍රම වෙළඳපොළට යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ඒ සඳහා දැනටමත් පුහුණු මධ්‍යස්ථාන 17ක පන්ති ආරම්භ කර ඇති බව මෙහිදී සඳහන් වුණා. රැකියා කිවිසුම අවසන් වුවද කොරෝනා නිසා සමිකි උයිගේ රැකියා කිවිසුම් දීර්ඝ කර ගැනීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දුන්නා. විදේශ විනිමයම නෙවෙයි, අපි මිනිහා ගැනනේ බලන්නේ. පවුලක් නැති වෙලා, මිනිහාගේ සල්ලිත් නැති වෙලා මොන විදේශ විනිමය ආවත් වැඩක් නැහැ. මූලික එක විදේශ විනිමය නෙවෙයි, මූලික එක මිනිසා. මිනිහාව ජීවත් කරවීම තමයි මූලික. විදේශ විනිමය සෙකන්ඩරි. අපි මේ ප්‍රශ්න හඳුනාගෙන ඊට එහා වැඩි තැනකට මේක ගෙනියන්නේ. දැන් ඉන්න තැන ගැනම කතා කරලා වැඩක් නැහැ. දැන් ඉන්න තැනින් ඊළඟ තැනට අපි යන්නේ කොහොමද? වඩාත් ක්වොලිෆයිඩ් අය යවන්නේ කොහොමද? ඒතකොට ක්වොලිෆයිඩ් අය යවුවම තමයි ඒ අයටත් හොඳ පඩියක් හම්බ වෙන්නේ. ප්‍රශ්න අඩු කරගන්නේ කොහොමද? ඒ ප්‍රශ්න එතන තියෙනකොට මෙහේ ෆැමිලිස්වලත් ප්‍රශ්න තියෙනවනේ. ගිහිල්ලා තවත් ප්‍රශ්න ඇති කරන්න වැඩක් නැහැ. විදේශ ශ්‍රමිකයින් උපයන මුදල් ගෙන්වා ගැනීමට රාජ්‍ය බැංකුද නිර්මාණශීලී වැඩසටහන් හඳුනා දීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා. විදේශ ශ්‍රමිකයින් එවන මුදල් ඔවුන්ගේ නිවසටම ගෙන ගොස් භාරතීමේ වැඩසටහනක් රාජ්‍ය බැංකු මගින් ක්‍රියාත්මක කළ හැකි බවද ඒ මහතා සඳහන් කළා. අමාත්‍ය නිමල් සිරිපාල්ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතුරුණතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත දියුලපිටිය COVID-19 පොකුරේ ආසාදිතින් සංඛ්‍යාව 1,034ක් දක්වා ඉහළ ගියා. සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදිමින් වෛරසයේ පැතිරීම වැළැක්වීමට උපරිම සහාය දෙන ලෙස රජය සහ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මිනුවන්ගොඩ බෙන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමග සිදු කළ PCR පරීක්ෂණවලින් රෝගීන් දහසකට අධික පිරිසක් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, ගාල්ල, කුරුණෑගල, මොනරාගල, පුත්තලම, කෑගල්ල, කළුතර, නුවර, මාතර, පොළොන්නරුව සහ රත්නපුර යන ප්‍රදේශවලින් රෝගීන් හමු වුණා.
பிரெண்டிக்ஸ் கரமாந்த சாலாவ ஆஸ்ரித்தவ கொள்ளுபிட்டியை காரியாலயக்கது பிசிஆர் பரீட்சை சிதுகிரீமட காட்டித்து கேருனா மேயத்தர நிரோதாஹனே நவு கிசிந்து இந்தியானுவிக்கு பிரெண்டிக்ஸ் ஆயத்தனை வெத பெமினு நொமெதி பாவ யுதாமுதாபதிவரயா அவதாரணை கரணவா இந்தியானுவன் பிரிசக் மே ஆயத்தனைட பெமினீம சம்பந்தே மாத்திய வார்த்தா பல வேனவா ஏ சம்பந்தே நொபுதுமல்ல தெனுவத் ஏ பிலிபந்த மனோஹரி தொரதுர ஒக்கப சம்பது திபெனவல் வார்த்தா வேனவா கியலா திபுனா நமுத் மே கேன சுயல பலுவா ஏகே சத்தியதாவயக் நதி பவட அபிட தஹரு வென்னே මෙතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව එම ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා. ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පැමිණි කිසිදු පාර්ශ්වයක් මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවට පැමිණ නැති බවයි බ්‍රැන්ඩික්ස් ආයතනය පවසන්නේ. විශේෂ ගුවන් යානා මගින් මෙරටට ගෙන්වාගත් සියලු ශ්‍රී ලංකක කාර්ය මණ්ඩල සමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් සියලු දෙනා රජයේ නිර්දේශ පරිදි දින 28ක නිරෝධායනට ලක් කළ බවයි එම ආයතනය අවධාරණය කරන්නේ. මෙවන විට මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4459ක් දැනට ප්‍රතිකාර ලැබෙන සංඛ්‍යාව 1172ක් සැකසහිත රෝගීන් 201 දෙනෙකු වෛද්‍ය විමර්ශන යටතේ ප්‍රතිකාර ලැබෙනවා සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 3274ක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් පමණක් කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ස්වාධින රූපවාහිනි 7 වෙනි පැය වැඩසටහනට එක්වමින් ප්‍රකාශ කළා ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ඇතැම් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් විශ්වාස නොකරන ලෙසයි ඒ මහතා ජනතාවකින් ඉල්ලා සිටින්නේ ජනතාවගේ පැත්තෙන් අපිට ඕනේ කරන එකම දේ තමයි මේ මාධ්‍යෙන් කියන දේවල් විතරක් පිළි අරගෙන කටයුතු කරන්න. දැන් ITN ලාංඡනේ දාලා සමහරලාවට ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලේ යන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔබයි මමයි මේ කතා කරන ප්‍රවෘත්තිය සමහරලාවට තව දවස් දෙක තුනකින් යන්න පුළුවන්. නැත්නම් මීට ඉස්සෙල්ලා මමයි ඔබයි කතා කරපු ලංකාවටම ඇඳිරි නීතිය දැම්මයි කියන ප්‍රවෘත්තියේ ඒ වීඩියෝ ක්ලිප් එක අරගෙන දැන් යවන්න පුළුවන්. ඒකෝර අන්න ඒ වගේ යන අවස්ථාවකදී එතකොට යන්නේ ITN එකේ සංකේතයත් එක්ක යනවා බොරු නියුස් ප්‍රවෘත්තිය. ඒ නිසා හැම වෙලාවෙම ජනතාවගෙන් අපි ඉල්ලන්නේ සම්ප්‍රදායික මාධ්‍ය තියෙනවානේ. දැන් මේ වගේ ඔබ වගේ විද්‍යුත් මාධ්‍ය තියෙනවා. ප්‍රවෘත්ති පත්‍ර තියෙනවා. ඒවා වෙබ් අඩවි තියෙනවා. ඒ වගේම තවත් වෙබ් අඩවි තියෙනවා. ඒවට පිවිසිලා බලන්න එහෙම නැතුව අර ඒ ලෝගෝ එක එක්ක ආවත් සමාජ මාධ්‍යයේ සැරිසරන උපදෙස් ඒවා ගැන 100%ක් විශ්වාසය තබන්න එපා. විශ්වාසය තියලා ඒවා ෆෝවර්ඩ් කරන්නත් එපා. ඒවා ෂෙයා කරන්නත් එපා. අපි ජනමාධ්‍යෙන් අපි හැම එකක්ම දැනුම් දෙනවා ඒ සජීවීව යණේවට අහුම්කම් දීලා තීරණ ගන්න එහෙම නැතුව සමාජ මාධ්‍ය ජාලා ගැන විශ්වාස කරන්න එපා ප්‍රිය සම්භාෂණ පෙරහැර ප්‍රදර්ශන පෙළපාලි ආදිය මේ වන විට තහනම් කර තිබෙනවා මෙවර හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරෙන් වෛරසය පැතිර යාමට වැඩි ඉඩකඩක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. මෙතනදී අපිට ලැබෙන රෝගීන්ගේ වෛරස් ප්‍රමාණය වැඩි. ඒක කාරණා දෙකක් නිසා වෙන්න පුළුවන්. එකක් තමයි මේ මෙතන මේ සිදුවෙන වසංගතයේ මුල් අවධිය වෙන්න පුළුවන්. ඒ කියන්නේ රෝගීන් අලුත් රෝගීන් මේකල්. අපි මේ රෝගීන්ගේ මුල් අවධියේදීම අපි හඳුනා ගැනීම සිද්ධ වෙනවා. ඒ නිසා ඔවුන්ගේ වෛරස් ලෝඩ් එක වැඩි කට්ටිය වැඩිපුර අපිට දකින්න වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ වෛරසයේ බිහෙවිය එකේ වෙනස නිසා මේගොල්ලන්ගේ වෛරසය බොහොම වැඩි ප්‍රමාණයක් එතන කෙනෙකුගේ ශරීරයේ තියෙනවා වෙන්න පුළුවන්. මේ වෛරල් ලෝඩ් එක වැඩි නම් කෙනෙකුගේ තවත් කෙනෙකුට පැතිරෙන්න පුළුවන් අවදානමත් වැඩි වෙනවා. කටුනායක ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවය කළ පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයේ පදිංචිකරුවෙකු කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගැනුණා. ඒ සමගින් ප්‍රදේශයේ නිවාස 14ක සමාජිකයන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී MASK පෙරේරා මහත්මිය ප්‍රකාශ කළා. කොරෝනා සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා වන පොලිස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ දුරකථන අංක තවදුරටත් බලාත්මකයි. 19.33 හදිසි අංකය හැරුණකොට 0.71 859 27.17 0.115 97.87 0.1 සහ 0.112 421 111 එම අංක වනවා. හදිසි අනුතුරු සායනික ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ශ්‍රී ලංකා ජාතික අක්ෂිරෝහල වෙත පැමිණෙන ලෙස එම රෝහල් බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් තමන්ට ආසන්නතම රජයේ රෝහලේ අක්ෂි සායනය වෙත යොමු විය යුතුයි. විශේෂිත අක්ෂි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් අදාළ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ යොමු කිරීම ලිපියක් මගින් ජාතික අක්ෂි රෝහල වෙත යොමු විය යුතුයි. වයස අවුරුදු 14ට අඩු දරුවන් අනවශ්‍ය ලෙස රෝහල වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කාසල් වීදියේ කාන්තාරෝහලේ පූර්ව ප්‍රසව ගර්භණී මව්වරුන්ට සෙනසුරාදා දිනයන්හිදී පවත්වනු ලබන මව්පිය දැනුවත් කිරීමේ වැඩසටහන නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව එම රෝහල දැනුම් දෙනවා. මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කර තිබෙනවා. එම රෝහල අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ නිරීක්ෂණයට ලක් වුණා.
මේ අතර කොවිඩ් වසංගතය දේශපාලන උවමනාවන් වෙනුවෙන් යොදා නොගන්නයි ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා. තවත් මැති ඇමතුරුන් කීප දෙනෙකු එහිදී අදහස් පළ කළා. අපි දැක්කා හරියෙන් ප්‍රනාන්දුගේ ට්විටර් ගිණුමේ සඳහන් කරලා තියෙනවා එතුමා මීට ටික වෙලාවකට ඉස්සෙල්ලා PCR පරීක්ෂණයකට නතු වුණා කි. දැන් ඉන්නකො අර තාත්තා කිව්වාගේ දන්නේ නැනේ පාස්කු ප්‍රහාරි පල්ලියන්න එපා කිව්වාගේ. ඒක මේ අපිට අපි අමාරු වෙටනේ පොඩ්ඩක් ඉන්න අපි ඔක්කොම මීට විනාඩි ඉස්සකට ඉස්සෙල්ලා ඔහු මෙතනට පැමිණියා. හරි. එතකොට ඔහුට සදාචාරාත්මක අයිතියක් තියෙනවා ඔහු PCR ටෙස්ට් එකක් කරා නම්. හරි. ඉන්න හුදකලාව. මම ඔබතුමාට කියන්නට ඕනේ කර කතා නැහැ එතුමනි. මහජන නියෝජිතයෙක් ඇරෙට තමන්ගේ වග්ගීම නෝ මට උණක් එම් නිසාවක් නෑ. ඕන පරිශීලනම report එකත් එතුමාට අරින්න. හැබැයි ආණ්ඩුව කියන හැමෝටම පුළුවන් නම් පරීක්ෂණය කරන්න කියලා ආණ්ඩුව එමුතුරේ කරන්නේ නැති එකක් අපි කරලා මිනිසුන්ට කෝ බය නැතුව කරන්න රිදෙන්නේ නැහැ කියලා. දරු කතානායකතුමනි ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා 224ම පරීක්ෂණයක් කරන්න. විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ වැරදි ප්‍රචාර ගොඩක් ගියා. ඒක නිසා ජනතාව නොමග යන එක හේතුවක් වුණා. හැබැයි ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ දරු සෞඛ්‍ය ඇමතිතුමියගෙන් හරි කරුණා කරලා රජයක් විදිහට අපි තීන්දු තීරණ ගන්නේ දේශපාලන වශයෙන් අවශ්‍යතාවයකට නෙවෙයි විශේෂඥ මතයට ගරු කරලා ඒ අය ලබා දෙන උපදෙස් අනුව තමයි කොවිඩ් 19 රෝගේ මර්ධනය කරන්න අවශ්‍ය තීන්දු තීරණ ගන්නේ. ඊයේ දවස ඇතුළත පමණක් PCR ටෙස්ට් 4800ක් පමණ පිටු කරලා තියෙනවා. රෝගී තත්ත්වයට පත් වුණ අයවයි රෝගී තත්ත්වේ නැති අයවයි දෙගොල්ලොම එකට ප්‍රවාහණය කිරීමේ ගැටලුවක් තිබෙනවා. ඒක ඔබතුමිය හොයලා බලන්න. කිසිම විදිහකට කොවිඩ් රෝගීන් විදිහට තහවුරු වෙච්ච රෝගීන් අපි සාමාන්‍යයත් එක්ක ප්‍රවාහණය කළෙත් නැහැ, කරන්නෙත් නැහැ. 100ට තිබ්බ ආසතිතින් සංඛ්‍යාව දැන් 850ට වැඩි වෙලා තියෙනවා. තවමත් ගම්පහ දිස්ත්‍රික්කයේ කර්ෆියු දාලා නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ සම්පූර්ණ වශයෙන්. හරිම ලේසි මුළු රටටම ඇඳිරි නීතිය දාලා රටම වහලා තියෙන එක. හැබැයි රෝගීන් හමුවන ක්‍රමය අනුව තමයි අපි ඇඳිරි නීතිය දමන්නේ. ඒ නිසා අවශ්‍යතාවය අනුව රටේ ඇඳිරි නීතිය. හරි, බොහොම ස්තුතියි. විපක්ෂ නායකතුමාට අවශ්‍ය උත්තරය ලබා දුන්නා. හැබැයි මෙය දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීමට කටයුතු කිරීම ගැන මම කැමති නෑ ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි, මම ඔබතුමියගෙන් දැනගන්න කැමති එකක් රෝගීන් සැඟවීම. රජයක් විදියට අපි කිසිම විදියකට තොරතුරු සැඟවීමක් කරලා නෑ. මම කිව්වේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරා සෞඛ්‍ය අංශ කියන විදියට ඔබ දිගටම උපදෙස් පිළිපැත් කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ අරෙන්න මෙතුමා කියන ආකාරයේ දෙයක් කළේ නෑ. මෙතුමාට මම කියනවා පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරන්න කියලා. හරි, බොහොම. ගම්පහ කැලණිය හා මේගමුව පොලිස් කොට්ටාසවලට අයත් පොලිස් බල ප්‍රදේශ 18කට නිරෝධායන ඇඳිරි නීතිය මේ වන විට ක්‍රියාත්මකයි. නිරෝධායන ඇඳිරි නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 1897 අංක 3 දරන නිරෝධායන පනත යටතේ නිරෝධායන ඇඳිරි නීතිය බෙවන විට පොලිස් බල ප්‍රදේශ 18කට පනවා තිබෙනවා. දෙවුලපිටිය, වේයන්කොඩ හා මිනුවන්කොඩ යන පොලිස් බල ප්‍රදේශවලට ආරම්භයේදී නිරෝධායන ඇඳිරි නීතිය පැනපුව අතර ඊයේ දිනදී ගම්පහ පොලිස් බල ප්‍රදේශයටද ඒ ක්‍රියාත්මක කෙරුණා. පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් තවත් බල ප්‍රදේශ 14කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමටයි පොලිසිය අද කටයුතු කළේ. ඒ අනුව ගම්පහ කොට්ටාසේ ගම්පහ ගණේමුල්ල කිරිඳිවැල දුම්පේ මල්වතු හිරිපිටිය බේරිගම නිට්ටඹුව පූකොඩ වීරඟුල වැලිවේරිය පල්ලිවිල හා යක්කල පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. කැලණිය පොලිස් කොට්ටාසේ ජයල හා කඳාන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම සීදුව බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය බල පැවැත්වෙනවා. නිරෝධායන ඇඳිරි නීති කාලය තුළ සියලු පුද්ගලයන් තම නිවාසවල රැඳී සිටිය යුතුයි. අදාළ ප්‍රදේශවලට ඇතුළුවීම හා පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. දුරකමන් සේවා බස් රථ එම ප්‍රදේශ හරහා ගමන් කර හැකි අතර මගින් නංවා ගැනීම හා බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බවයි පොලිසිය පවසන්නේ. මෙතර පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බිනුවන්කොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන්ගෙන් ඉල්ලීමක් සිදු කළා.
ඒ දැනට ස්ථිර නිවාසවල පදිංචි හෝ තාවකාලික ස්ථානවල නවාතැන්ගෙන සිටින සේවක සේවිකාවන් එම ස්ථානවලින් බැහැරව නිරෝධායන ක්‍රියාවලියට සහාය දැක්වීම සඳහා එක්විය යුතු බවයි. ඒ සඳහා ස්ථාන 26ක් නම් කර තිබුණා. එම ඉල්ලීමට එකඟතාව දක්වමින් සැලකිය යුතු පිරිසක් එම ස්ථාන කරා පැමිණි බවයි පොලිසිය සඳහන් කළේ. මෙ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ පාලු ස්වභාවයක් ගෙන තිබූ අතර ආරක්ෂක විධිවිධානද තර කර ඇති අයුරු දක්නට ලැබුණා. ව්‍යතර දිවයිනේ සියලු පළාත්වල උපකාරක පන්ති පැවැත්වීම යළි දැනුම් දෙන තෙක් අත්හිටු වීමට තීරණය කර තිබෙනවා. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව පුත්කරයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බේරහැර නරහින් පිට ගම්පහ කාර්යාල මහජන සේවාවන් සඳහා ලබන සඳුදාතෙක් වසා තැබීමට කටයුතු කර තිබෙනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බස් රථවල මගින් රැගෙන යාමට කටයුතු කළ රියදුරන්ට හා බස් කොන්දොස්තරවරුන්ට දැඩිව අවවාද කිරීමට පොලිසිය කටයුතු කළා. දුම්රිය මගින් දැනුවත් කිරීම හා පරීක්ෂාවට ලක් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මෙහෙයවීමෙන් සිදු වුණා. මෙසේ රජයේ දිගින් දිගටම සෞඛ්‍ය උපදෙස් ලබා දී තිබුණද එම උපදෙස් කඩ කරමින් කළුතර ප්‍රදේශයේ ඇතැම් බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් කටයුතු කරන අයුරුද අප වාර්තාකරුවන්ගේ කැමරාවට මෙසේ හසු වුණා. බස්නාහිර පළාත තුළ රථවාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. එය අද සිට ලබන 16 වෙනිදා දක්වා ක්‍රියාත්මක බවයි පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පවසන්නේ. මෙම කාලය තුළ කාලයේ ඉක්ම ගිය ආදායම් බලපත්‍ර සඳහා දඩ මුදල් අය කිරීමක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ. බ්‍යාතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවාදායකයන්ගේ පැමිණීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. එය ලබන 10 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. කලින් සැලසුම් කළ පරිදි ඒත් සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් නියමිත දිනට පහශ්‍රේණිය ශිෂ්‍යත්වය හා අදින පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පැවැත්වෙන බව අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. කොරෝනා රෝගය ව්‍යාප්ත වුවද දරුවන්ගේ මානසිකත්වයට මුල් තැන දෙමින් රජය මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට තීරණය කරලා තිබුණේ මේ ඉරිදා ඔක්ටෝබර් 11 වෙනිදා එක වරුවයි. උසස් පෙළ විභාගය ආරම්භ කරන්න තියෙන්නේ සඳුදා ඔක්ටෝබර් 12. ඒක නොවැම්බර් 6 වෙනිදා දක්වා පැවැත්වෙන විභාගයක්. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සම්පූර්ණ ශිෂ්‍ය සංඛ්‍යාව 331,000යි. විභාග මධ්‍යස්ථාන 2,936යි. උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ගේ සම්පූර්ණ සංඛ්‍යාව 362,000යි. විභාග මධ්‍යස්ථාන 2,648යි. එක විභාග මධ්‍යස්ථානයක පෙනී සිටින උපරිම අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව 160ක් පමණ. සියලු සාධක බොහොම පරිස්සමෙන් සැලකීමට භාජනය කරලා රජය තීරණය කරන්ති වෙනවා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික උනන්දුව උද්‍යෝගය හා ධෛර්යය අනුව මේ විභාගය නියමිත පරිදි පැවැත්වීමට. බෙතර පාසල් දරුවන් ගැන සිතා තම සංගමයේද විභාග කටයුතු වලට සහාය ලබා දෙන බව ලංකා කුරු සංගමේ පවසනවා. අවස්ථා දෙකදී විභාගය කල් දාලා තියෙන්නේ. ළමයි සූදානම් වෙලා ඉන්නේ. විභාගය කල් දැම්මොත් ඊට පස්සේ අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ දෙසැම්බර් දිනක ජනවාරි ගිහිල්ලා තියෙන්නේ. මේ වසංගත තත්වයක් තුල මේක කරන්නේ කොහොමද කියන එකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. විභාග කොමසාරිස් ජෙනරාල්වරයාට සනත් වූිත මහත්මයාට මැතිවරණ කොමසාරිස්වරයා ඒ කටයුතු කරපු ආකාරය ආදර්ශයට ගන්න කියලායි අපි කියන්නේ. අපි ලෑස්ති ළමයි වෙනුවෙන් ඒ කාර්යය කරන්න. පාස්කු ප්‍රහාරයේ එල්ලවන අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරියාව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට නොතිස් නිකුත් කිරීමට මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සොයාබලන ජනාධිපති කොමිසම තීරණය කළා. ඒ ඔහු මීට පෙර සහ අද දිනේ කොමිසම හමුවේ ලබා දුන් සාක්ෂි අතර පරස්පරතාවක් පැවතීම හේතු වෙනුයි. සහරන් ගැන දැන නොසිටි බව මීට පෙර පැවසූ ඔහු අද දින සහරන් ගැන දන්නා බව සඳහන් කිරීම ඊට හේතුවයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමට අද පැමිණියේ දෙවන දිනටයි. පාස්කු ප්‍රහාරයට පෙර එදින එවකට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සමග පැවැත් වූ මිනිත්තු 15ක් පමණ වූ දුරකථන සංවාදය පිළිබඳ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඔහුගෙන් ප්‍රශ්න කළා. පානමුනේ යතුරුපැදි විපරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහත්තයා මගෙන් කරුණු විමසීමක් කරලා තිබ්බා. මං 20 හවස කතා කරලා නිලන්තට කිව්වා මේක ප්‍රභු කණ්ඩායමක් හෝ මහජනයා විශාල වශයෙන් ගැවසෙන ස්ථානයක් ඉලක්ක කරලා ප්‍රහාරයක් එල්ල කිරීමට කරන පෙර පුහුණුවක් කියලා.
අදාළ දුරකථන සංවාදයේදී එම අවස්ථාව වන විටත් නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ හෙට හෝ ඊට පෙර ප්‍රහාරයක් එල්ල වෙනවායි වූ තොරතුරු පිළිබඳ ඔබව දැනුවත් කර තිබුණේද? නැහැ ස්වාමිනී, දැනුවත් කළේ නැහැ. මට මේක දැනුම් දුන්නා නම් ප්‍රහාරය වැළැක්වීමට විශාල පියවරක් ගන්න තිබ්බා. මේක නිශ්චිත තොරතුරක්. ත්‍රස්තවාදයේ මර්ධනය සම්බන්ධයෙන් STF දන්න උපක්‍රම ක්‍රියාමාර්ග ගන්න තිබ්බා. ඒත් අප්‍රේල් 9 පළමු විදෙස් බුද්ධි තොරතුරු ලැබුණට පස්සේ අප්‍රේල් 21 ප්‍රහාරය වෙනකම්ම මට කිසිම තොරතුරක් ලැබිලා තිබුණේ නැහැ. මෙහිදී කොමිසමේ සමාජික අභියාචන අධිකරණ විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ 21 න් පස්සෙවත් නිලන්ත ජයවර්ධන මහත්තයාගෙන් ඇහුවේ නැද්ද? ඇයි මේ තොරතුරු ඔබට ලබා නොදුන්නේ කියලා. නැහැ, මම නිලන්තගෙන් ඇහුවේ නැහැ. ඒත් 21 හවස ඉන්දියානු තානාපති කාර්යාලයේ පොලිස් නිලධාරියෙක් ප්‍රහාරයට පෙර දිනේ ලබා දී තිබූ නිශ්චිත බුද්ධි තොරතුරු මට පෙන්නුවා. මට ඒ වෙලාවේ ඒ තොරතුරු නොලැබීම ගැන ලොකු කනගාටුවක් ඇති වුණා. 22 උදේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට මං ගියා. එතනදී ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපල කරන අන්තවාදීන් 98 දෙනෙක්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් වුණා. රැස්වීමෙන් පස්සේ මම නිලන්තගෙන් ඇහුවා, ඇයි මේ තොරතුරු ගැන STF එක දැනුවත් නොකළේ කියලා. නිලන්ත මට කිව්වා සාක්ෂි තිබුණේ නැහැ, ඒකයි මම දැනුවත් නොකළේ කියලා. මං අනිත් පැත්තට කිව්වා සාක්ෂි නොතිබුණාට තිබුණ දත්තවලින් මේ සිද්ධිය වළක්ව ගන්න සෑහෙන දෙයක් අපිට කරන්න තිබ්බා කියලා. මම මේවා කියද්දී නිලන්ත කිසිවක් නොකිය නිහඬව හිටියා. මට ඒ නිහඬතාවයෙන් හැඟුණා නිලන්තගේ අතින් ප්‍රබල අතපසුවීමක් වෙලා තියෙනවා කියලා. සාදර රූපණී ප්‍රවෘත්තිතුරින් අදට අපි සමුගෙන යනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.